සමහර චිත්‍රපටි තියෙනවා ඉතා හොඳින් කරන්නට හොඳ පිරිසක් හොයාගන්නවා. තමන්ම ලොකු උත්සාහයක් දෙනවා. හැබැයි අවාසනාවට අධ්‍යක්ෂකවරුන්ට ඇබ්බැහි වෙච්ච ඇතම් කාරණා නිසා එහෙම හරි චිත්‍රපටයක් හොඳ චිත්‍රපටයක් වන්නේ නැහැ. ලංකාවේ සිනමාවේ ඉන්නවා එක අධ්‍යක්ෂකවරයෙක්. ඔහු තමන්ගේ නමම කිහිප වතාවක් කිහිප ආකාරයකින්ම නාමාවලියට එකතු කරපු. කිහිප ආකාරයකින් කිව්වොත් අධ්‍යක්ෂණයේදී ඔහු එක චිත්‍රපටයක නාමාවලිය යොදන්නේ එක විදිහකට, තව චිත්‍රපටයක යොදන්නේ එකම විදිහට. නමේම මුල අකුරු එහාට මෙහාට කරලා. ඔහු ඩැනි මරියදාසන්. ඔහු එක චිත්‍රපටයක නාමාවලිය යොදන්නේ ඩී මරියදාසන් කියලා. තව චිත්‍රපටයක අධ්‍යක්ෂකවරයා හැටියට ඔහු ඉන්නේ ඩී.එම්. දාස් කියලා. හැබැයි තව චිත්‍රපටයක ඉන්නේ ඩැනි මරියදාසන් කියලා. කොයි වුණත් ඔහු ඩී.එම්. දාස් නැත්තම් ඩැනි මරියදාසන්. ඒ අවධියේ සිනමාවේ පරණයක් ගැන ඔහු සිනමාවේ ඉතාම අපූර්ව හිතවතෙක්, ශ්‍රොන් ස්ට්‍රියෝස් ආයතනයේ සේවය කරපු ගණකාධිකාරිවරයෙක් කියලා තමයි හැඳුන්වුවේ. කොහොම වුණත් ඔහු හරි බොහොම සුන්දර මිනිස්සෙක් කියලා තමයි ආරංචිය තියෙන්නේ. කොහොම වුණත් මේ ඩී.එම්. දාස් හදපු දෙවන චිත්‍රපටය තමයි හරිමග. මේ චිත්‍රපටය තිරගත වුණේ 1969 අප්‍රේල් මාසේ 2 වෙනිදා. මේ චිත්‍රපටය පාදක වෙන්නේ තිලකොයි, චන්ද්‍රිකායි, කීර්ති කියලා කුඩාවදී ඉන්න දරුවෝ 3 දෙනෙක් ගැන කතාවක්. තිලක් එකක් දරබ්බරයි, සල්ලිකාර පවුලක්. හැබැයි චන්ද්‍රිකා දුප්පත්. පස්සේ තිලක් වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙනවා. චන්ද්‍රිකා තිලක්ව ප්‍රේම කරන්නට, තිලක්ව විවාහ කර දෙන්නට වෙන අය සූදානම් වෙදී. හැබැයි ඔහුගේ ප්‍රේමය හිමිවන්නේ මේ චන්ද්‍රිකාට. නම් දුප්පත් යුවතියට. කොමුණත් තිලක්ගේ යාළුවා කීර්ති, තිලක්ගේ ඌමනාව පිට, තිලක්ගේ මාමා, තිලක්ගේ මාමා හදන්නේ දුව විවාහ කර දෙන්න. නමුත් තිලක්ගේ මාමා තිලක්ගේ ඌමනාව පිට රෝහලක් ගමට හදලා දෙනවා. මාමාගේ දුව එහි හෙදියක් හැටියට සේවය කරනවා. ඒ මෙන්න මේ වගේ කතාවක් තමයි හරිමග චිත්‍රපටයට පාදක වුණේ. කොමුණත් හරිමග වැරදි පාරක ගියා කියලා තමයි අවසානයේදී මතයක් ආවේ. චිත්‍රපටයේ කත නිෂ්පාදනයේ අධ්‍යක්ෂණය කතාව හා තිරනාටකයේ ඩී.එම්. දාස් නැත්නම් අර ඩැනි මරියදාසන්. කැමරා අධ්‍යක්ෂණය කළේ එම්.ඒ. ගෆූර්. සංස්කරණය කළේ එඩ්වින් ලීට්න්. සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රේමසිරි කේමදාස. චිත්‍රපටයේ දිවස් රචනා කළේ, ගීත රචනා කළේ ධර්මසිරි ගමගේ. ජයබිමයි නිජබිමයි ලතා වල්පොල සහ WD අමරදේවයන් ගායනා කළා. ඈත අතීතයෙන් කියන ගීතය සිසිර සේනාරත්න සහ සුජාතා පෙරේරා නැත්නම් සුජාතා අත්තනාය ගායනා කළා. සනත් නන්දසිරි ගායනා කළා චලන චලන මේ නූපුර කියන ගීතය. ලතා වල්පොල සහ සුජාතා පෙරේරා ගායනා කළ අත්තොටු සලමෙන් සිතුවිලි කියන ගීතය. අංජලි නරරෝන් සහ හරෝන් ලන්ත්‍රා ගායනා කළ නීල චංචල ඔබේ කියන ගීතය. ධර්මදාස ලතා වල්පොල ජුවල ගායනා කළ දෑස පෙනේ නම් කියන ගීතය. චිත්‍රපටයේ රසායනාගාර දායකත්වයෙන් සී මහේන්ද්‍රන් සහ IA ජොහර් දායක වෙනවා. කලා අධ්‍යක්ෂණය කළේ JA වින්සන්. වේශ නිරූපණ රජී ද සිල්වා. ශබ්ද පරිපාලනය T සෝමසේකරන්. දායක වූ සුබිරිස. චිත්‍රපටයේ චරිත නිරූපණය ටෝනි රණසිංහ, නිලන්ති විජේසිංහ, ඔසල් ජයසිංහ, ලයනල් ධර්ණියගල, රෝබි ද මෙල්, එඩී ජූනියර්, ජෝ අබේවික්‍රම, හ්‍යුගෝ ප්‍රනාන්දු, සෙනාධීර රූපසිංහ, ක්ලරිස් ද සිල්වා, විජිත මල්ලිකා, HD කුලතුංග, දෙනවක හාමිනේ, සෝනියා දිසානායක, සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහ, නීටා ප්‍රනාන්දු, දොන් සිරිසේන, පියදාස ගුණසේකර, බන්දු මොනසිංහ, රෝයි හඳපාංගොඩ, ජෝසප් සෙනවිරත්න, ජෝ ඩිවේරා, මාකස් පෙරේරා, සුසන්ත රාජපක්ෂ ආදීන් දායක වුණා. මේ චිත්‍රපටය සිනමා සමාගම් දෙකක් එකතුලා තමයි තිරගත කළේ. සිලෝන් එන්ටර්ටේන්මන්ට් සහ සීමා සයිද සිලෝන් සිට. හරිමග අපට මතක අමතක වෙච්ච චිත්‍රපටයක්.